वेडिव विदुलिपिलटेरिही महजन विरोधावयान तेमावेन सर्वागमिक नायकत्वे प्रमुख वृत्तीय समिति बहुजन संविधान सह महजन सभाव एक्व संविधान कल सामकामी विरोधतावक कोटु दुंबियपोल इदिरिपिटदी पवत्वुणा ईट एक्व सिटी सर्वागमिक नायकयन අදහස් පළ කළේ මේ අයුරින් ආගමික ස්ථාන වලට 100-555ක් වැඩි කරලා තියෙනවා ඒකේ බර ඒකේ දුෂ්කරතාව ඒකේ හානිය කාටද මේ රටේ සාමාන්‍ය ජනතාවට මෙන්න මේ තත්වයට එරෙහිව රජයට කරුණු කියනවා අපි යෝජනා 12ක ලිපියක් ඉදිරිපත් කරනවා කරුණාකරලා මේ යෝජනා 12 ඉදිරිපත් කරන්න එක සතයක්වත් වැඩි කරන්න නැතුව විදුලි බල මණ්ඩලයේ පාඩුව පිරිමහ ගන්න ක්‍රමය අපි කියා දෙනවා ඒ කියා දෙන්නයි අද මෙතන ජනතාව එකතු වුණේ හෙට දවසේ අපි බලාපොරොත්තු වෙනවා කාංචන විජේසේකර අමාත්‍යතුමා මුණ ගැහෙන්න මේ කරුණ කාරණා පැහැදිලිවම ඉදිරිපත් කරන්න අපි කියන්නේ නෑ විදුලි බිල වැඩි කරන්න එපා කියලා අපි කියන්නේ මේ වැඩි කිරීම ඉහවහාගිය වැඩි කිරීම මෙවැනි වැඩි කිරීමක් මොනම රජයක්වත් සිදු කළා නෑ ඒ නිසා කරුණා කරලා කියනවා දරාගත හැකි ප්‍රමාණයකට මේක වැඩි කරන්න විරුද්ධාවින් අනතුරුව එම පිරිස පාකමනින් කොටුව බෝධි අසලට පැමිණ පන්දම් දල්වා විරෝධී පළ කිරීමට කටයුතු කළා. බැතර වැඩිවන විදුලි බිල කළමනාකරණය කර ගැනීමට කටයුතු කිරීම සියලු දෙනාගේ වගකීම බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා පින්පා දෙන්නේ. විදුලි බල මණ්ඩලයට බලයක් නැහැ විදුලි බිල වැඩි කිරීම හෝ අඩු කිරීම. ඒකට අනුමැතිය දෙන්නේ මහජන උපයෝගිතා කොමිසම. ඔවුන් මේසරේ තීරණය කළා තියෙනවා පහුගිය කාලවල විදුලි බිල සංශෝධනය වෙනකොට තීන්දුව කළ තිබුණේ කාණ්ඩ 6ක් තියෙනවා. මේ කටයුත්තේදී පහුගිය කාලෙදී සහනාධාර දෙනකොට ආගමික සිද්ධාස්ථානවලට ඒ සහනාධාරය දුන්නේ අනිත් කාණ්ඩවලට තමයි ඒක අය කර ගැනීම සඳහා යොමු කළා තිබුණේ. ඒ කියන්නේ දැන් ආගමික සිද්ධාස්ථානෙට උපරිම මුදල දීලා තිබුණේ ඒකක 180ට වැඩිය රුපියල් 9.40යි. එතන ඒකක 30ක් දක්වා දීලා තිබුණේ 1790යි. එතන 1790ක් අය කරනකට ඒකේ බර දාලා තිබුණේ එක්කෝ ගෘහස්ත කාණ්ඩෙට එක්කෝ ව්‍යාපාරික කාණ්ඩෙට එක්කෝ හෝටල් කාණ්ඩෙට එක්කෝ අනිකුත් රජයේ ගොඩනැගිලි වලට. ඒක අයින් කළා තමයි ඒ කාණ්ඩය ඇතුලේ සබ්සිඩි එක හදලා තියෙන්නේ. ඒ වැඩිවීම කරාම ආගමික සිද්ධාස්ථාන හැටියට විදුලි බල මණ්ඩලයේ 48682ක් සම්බන්ධතාව තියෙනවා. ආගමික සිද්ධාස්ථාන 36000ක් මේ සංශෝධනයෙන් පස්සෙත් ගෙවන්නේ මාසිකව උපරිම බිල 3990යි. නමුත් මම පිළිගන්නවා 12000ක් තියෙනවා ඊට වැඩිය විශාල සංඛ්‍යාවකින් බිල වැඩි වෙච්ච. ඒ පිරිස සඳහා තමයි අපි යෝජනා කරන්නේ තමන්ගේ පරිභෝජනයේ කළමනාකරණය කර ගැනීම සඳහා අපිට වෙන විකල්පයක් නැහැ යන්න වෙනවා මේ පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති සඳහා. හැබැයි අභියෝගයක් තියෙනවා සූර්ය පැනල ආනයනය කිරීම සඳහා විදේශ විනිමය නොමැතිකම. සාකච්ඡා කරනවා ඉන්දියාවෙන් හෝ චීනෙන් තමයි සූර්ය පැනල ගේන්න වෙන්නේ. ඔවුන්ගේ තියෙන ණය ක්‍රමයක් යටතේ සූර්ය පැනල ලබා ගන්න පුළුවන්ද? ඒ වගේම අපි උපදෙස් දීලා තියෙනවා විදුලි බල මණ්ඩලයටත් ලෙකෝ එකටත් සුනිත් බලශක්ති අධිකාරියටත් තුනට අපි කියලා තියෙනවා ඒක බාර දුන්න සම්පූර්ණ ව්‍යාපෘතිය ඉන්දික අනුරුද්ධ රාජ්‍යමත්තුමාට මේ ආගමික සිද්ධාස්ථාන වලට වැඩපිළිවෙලක් හදලා දෙන්න සූර්ය පැනල ඇති කරගන්න ඒ තුලින් තමන්ගේ බිල කළමනාකරණය කරගන්න කියලා. ඒ වගේම මම දැක්කා සමහර ස්වාමීන් වහන්සේලා මේ පිළිබඳ අභියෝග කරනවා. හැබැයි අපි දන්නවා මේ රටේ තියෙන ආර්ථික තත්ත්වය මොකද්ද කියලා. අපේ රටේ මිනිස්සු ඉල්ලේ මොකද්ද? මේ ජාතික සභාව කියන එක එන්නේ සිස්ටම් චේන්ජ් එකකින්. මට මතකයි ඕමල්පේ සෝවිත හාමුදුරුවෝ ජාතික හෙළවුරුමේ නායක හාමුදුරුවෝ හැටියට මේ පාර්ලිමේන්තුවත් නියෝජනය කර අවුරුදු 5ක් උන්වහන්සේ තමයි පහසුවේ කාලේ මේ සිස්ටම් චේන්ජ් පිළිබඳව කතා කරේ. උන්වහන්සේ දිගටම කිව්වේ මේ සහනාධාර කියන ඒවා මේ ආධාර කියන සංකල්පෙන් අපි මිදෙන්න ඕන කියලා. එනිසා එහෙම කියපු උන්වහන්සේම අපත වතාවක් ඇවිල්ලා ආගමික සිද්ධාස්ථාන වෙනුවෙන් ඒ කටයුතු ඉල්ලීමේ යම් පරස්පර භාවයක් තියෙනවා. බුදු සාසනය කඩා කප්පල් කරන්න එහෙම නැත්නම් කවුරුවත් එක්ක වෛරකින් කරන කටයුත්තක් නෙවෙයි මේක යථාර්ථය අපි. මේ යථාර්ථය අපි තේරුම් ගන්න. එනිසා මම දැක්කා නායක ස්වාමින් වහන්සේ නමක් හොඳ යෝජනාවකුත් කළ තිබුණා. මේ විදුලි බිල ගෙවන්න කළමනාකරණය කරගන්න කියලා. තියෙන වියදම් අඩු කරගන්න කියලා. මේ විහාරගම් වලින් දේවාලගම් වලින් ලැබෙන ආදායම අවංකවම ලබාගෙන භික්ෂුන් වහන්සේලා හැටියට ඉදිරිපත් වෙනවා නම් විදුලි බිල අඩු කර ගැනීම සඳහා කටයුතු කරගන්න ඒක අපේ අතේ තියෙන වැඩක්. ඒ සඳහා අපෙත් කැපවීම සිද්ධ කරලා හාමුදුරනේ කපවත් වුණෙන් පස්සේ සමහරට ලක්ෂ ගණන් වියදම් කරනවා. නායක උත්සව ඇති වුණෙන් පස්සේ ලක්ෂ ගණන් වියදම් කරනවා. එතකොට හාමුදුරනේ කොහොමද අපි ඒව කරන්නේ? අපි කියනවා විදුලි බිල ගෙවන්න බෑ කියලා. නමුත් එයාටම පුළුවන්කම තියෙන කෝටි 3.5ක 4ක වාහනයකින් යන්න. මාසෙට 3-4සරයි විදේශීය ගමන් යන්න. නමුත් ඒව අඩු කරොත් එම හොඳ කළමනාකාරීත්වයෙන් යුක්තව විහාරස්ථානවල දීපල ආදායම පරිහරණය කළොත් මේ ප්‍රශ්නයෙන් ටිකක් හෝ ගොඩ එන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.